ගාසා තීරය තුලදී ඊශ්‍රායෙල් හමුදා සිදු කළ ප්‍රහාරයක් මගින් වර්ල්ඩ් සෙන්ට්‍රල් කිචන් ආධාර ආයතනයේ සේවකයන් 7 දෙනෙකු බිය ගොස් තිබෙනවා. මධ්‍යම ගාසා තීරයේ ඩීරෙල් බාලා කලාපය තුලදී බෙම සහන සේවකයන් සහිත රථ පෙළකට පහර දී පැවති බව සඳහන් කළා. මෙහිදී ඝාතනය වූ සහන සේවකයන් අතරට අමරිකානු, කැනඩියානු, බ්‍රිතාන්‍ය, පෝලන්ත සහ ඕස්ට්‍රේලියානු ජාතිකයෙකුද ඇතුළත් බවයි සඳහන් කළේ. මේ සම්බන්ධයෙන් ජගත් සංවිධානය, ලෝක සෞඛ්‍ය සංවිධානය සහ යුරෝපා සංගමයේ විසින්ද සිය කනස්සල්ල පළ කර තිබෙනවා. මේ සඳහා ස්වාධීන මට්ටමේ පරීක්ෂණයක් අපේක්ෂා කරන බවයි බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ඩේවිඩ් කැමරන් සඳහන් කළේ. මේ සමග ගාසා තීරයේ සටන් විරාමයක් ආරම්භ කරන ලෙස ගැටුමට සම්බන්ධ දෙපාර්ශ්වය වෙත දැනුම් දෙනු ලබන බව සඳහන් කළා. මේ අතර ඊශ්‍රායෙල් හමුදා ප්‍රකාශක ඩැනියෙල් හගාරි කියා සිටියේ මෙහිදී සහන සේවකයන් 7 දෙනෙකු ඝාතනය වීම සම්බන්ධයෙන් වර්ල්ඩ් සෙන්ට්‍රල් කිචන් සංවිධානය වෙත සිය කනස්සල්ල පළ කළ බව. මෙහිදී එම සංවිධානයේ ප්‍රධානියා වෙත ඇමතුමක් ලබා දෙමින් මේ සම්බන්ධ කරුණු පැහැදිලි කළ බවයි සඳහන් කළේ. ආසන්න කලාපයේ හමාස් සමාජිකයන් සමග ගැටුමක් අතරතුර මෙම ප්‍රහාරය සිදුව පැවති බව හෙළි කර තිබුණා. මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය අද ප්‍රකාශ කළේ ගාසා තීරයේ ප්‍රධාන රෝහල වන අල් ශිෆා රෝහල නැවතත් භාවිතයට ගැනීමේ ශක්්‍යතාවයක් නොමැති බවයි. මෙහිදී ඊශ්‍රායෙල් හමුදා සිදු කළ දෙසතියක මෙහෙයුම සමග රෝහල සම්පූර්ණයෙන් විනාශ වී පවතින බව දැනුම් දී තිබුණා. මෙය ගාසා තීරයේ සෞඛ්‍ය පද්ධතියේ හදවත වනසා දැමීමක් බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රකාශිකා මාග්‍රට් හැරිස් සඳහන් කළේ. මේට පිළිතුරු සපයමින් ඊශ්‍රායෙල් හමුදා කියා සිටියේ මෙය රෝහලක් ලෙස නොව හමාස් සංවිධානයේ ත්‍රස්ත මූලස්ථානයක් ලෙස භාවිත කර පැවති බවයි. මෙය නිල වශයෙන් තහවුරු කිරීම සඳහා හමාස් සමාජිකයන්ගේ සාක්ෂි ඉදිරිපත් කරනු ලබන බව දැනුම් දී තිබුණා. ගාසා තීරයේ හමාස් සෞඛ්‍ය පරිපාලනය අද සඳහන් කළේ දකුණු ගාසා තීරයේ රෆා නගරය ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායෙල් හමුදා ප්‍රහාර උත්සන්න කරමින් සිටින බවයි. මෙහිදී සිවිල් වැසියන් 6 දෙනෙකු ඝාතනයට ලක්ව තවත් පිරිසක් තුවාල ලබා පවතින බව දැනුම් දී තිබුණා. මධ්‍යම ගාසා තීරයේ ඩීරෙල් බාලා කලාපය වෙත සහ ගාසා නගරය වෙතද ඊශ්‍රායෙල් ප්‍රහාර සිදු කර පවතින බවයි සඳහන් කළේ. ගත වූ පැය 24 තුළ ඊශ්‍රායෙල් හමුදා ප්‍රහාර මගින් සිවිල් වැසියන් 71 දෙනෙකු ඝාතනයට ලක් වූ බව දැනුම් දී තිබුණා. ගාසා තීරයේ උතුරු කලාපය වෙත ආධාර සැපයීම සඳහා අඛණ්ඩ මට්ටමේ බලපෑම් මතු කරමින් ඇති බවයි සඳහන් කළේ. දිනේ වාර්තාවෙන් ඊශ්‍රායෙල් හමුදා අද කියා සිටියේ මෙහිදී කාන් ජෝනිසේ කරාත් කලාපය තුළ නව මෙහෙයුම් සිදු කරමින් සිටින බවයි. මේ සමග සැඟව සිටින කුඩා හමාස් කණ්ඩායම් සමග දිනය තුළ ගැටුම් හටගෙන පැවති බව සඳහන් කළා. මේ සමග හමාස් සංවිධානයේ බෝගත මුරපලක් වනසා දමමින් ගිනි අවි තොගයක්ද අත්කර ගැනීමට සමත්ව පවතින බවයි හෙළි කර තිබුණේ. මධ්‍යම ගාසා තීරයේ ඩීරෙල් බාලාහිදී හටගත් ගැටුම් මගින් හමාස් සමාජිකයන් 8 දෙනෙකු ඝාතනයට ලක් කළ බව සඳහන් කළා. මෙහිදී ගරිල්ලා ප්‍රහාර සිදු කිරීමට සැලසුම් කරන ලද හමාස් සමාජිකයන් වෙත ගුවන් ප්‍රහාර සිදු කරන ලද බවයි අනාවරණ කළේ. මේ අතර ඉරානයේ ආධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි විසින් ඊශ්‍රායෙල් වෙත අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. සිරියාවේදී ඉරාන් හමුදා ප්‍රධානියකු ඝාතනය සම්බන්ධයෙන් දැඩි මට්ටමේ පියවර සෝදානම් කරමින් පවතින බවයි සඳහන් කළේ. ඊශ්‍රායෙල් ආරක්ෂක අමාත්‍ය ජෝව් ගැලන්ට් කියා සිටියේ සතුරන්ගේ තර්ජන සම්බන්ධයෙන් ඊශ්‍රායෙල් බිය නොවන බවයි. ලෝකයේ සෑම ස්ථානයකදීම සතුරන් වනසා දැමීම සඳහා සිය රාජ්‍ය පසුබට නොවන බව දැනුම් දී තිබුණා. හවානා සින්ඩ්‍රෝමේ සම්බන්ධයෙන් ඇමරිකාව සිදු කළ චෝදනා බැහැර කරනු ලබන බව රුසියානු විදේශ අමාත්‍යාංශය විසින් දැනුම් දී තිබෙනවා. මෙහිදී රහසිගත මට්ටමේ ධ්වනි තරංග ආයුධ මගින් රුසියාව මෙම තත්ත්වය නිර්මාණය කරනු ලබන බවට මෙහිදී පළ කර පවතින වාර්තා සාවද්‍ය බවයි දැනුම් දී තිබුණේ. මේ සම්බන්ධයෙන් පෙන්ටගනය සිදු කළ රහසිගත පරීක්ෂණයක් මගින් හවානා සින්ඩ්‍රෝමේට සම්බන්ධ රුසියානුවකු හඳුනාගත් බව අනාවරණ කළා.
තැනත්තා රුසියානු හමුදාවේ ඉංජිනේරුවෙකු වෙන අතර ඇමරිකාව තුල රහසිගත මෙහෙයුමකට සම්බන්ධ වී පැවති බවයි දැනුම් දී තිබුණු රහසිගත ධ්වනි තරංග ආයෝධයක් සංවර්ධනය කිරීම වෙනුවෙන් රුසියානු හමුදා සැකකරුට මුදල් ගෙවා පවතින බව අනාවරණ කළා මේ සම්බන්ධයෙන් ඇමරිකාව සිදු කරන ප්‍රකාශ සාවද්‍ය බවයි රුසියානු විදේශ අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනය මගින් ප්‍රකාශ කළේ මේ අතර පෙන්ටගනේ ප්‍රකාශිකා සබ්‍රිනා සිංහ සඳහන් කළේ ගත වූ වසරේ විල්නියස් නේටෝ සමුළුවට සහභාගී වන ලද ඇමරිකානු නියෝජිත පිරිසෙන් කොටසක් හවානා සින්ඩ්‍රෝමේ සඳහා ගොදුරු වී පැවති බව මේ සම්බන්ධයෙන් අඛණ්ඩ මට්ටමේ පරීක්ෂණ සිදු කරනු ලබන බව දැනුම් දී තිබෙනවා උතුරු කොරියාව විසින් තවත් මිසයිලයක් දියත් කර පවතින බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා පවසනවා. මෙහිදී පියොන්යන් නගනුවර ආසන්න කලාපයේ සිට මෙම මිසයිල නැගෙනහිර මුහුද වෙත දියත් කර පැවති බවයි අනාවරණ කළේ. දකුණු කොරියානු හමුදාව නිකුත් කළ නිවේදනයක් මගින් කියා සිටියේ මෙම මිසයිල නිශ්චිතව හඳුනා ගැනීමට නොහැකි වූ බවයි. මෙය ඝන ඉන්ධන රොකට්ටුවක් සහිත නව හයිපර්සොනික් මිසයිලයක් ලෙස සලකනු ලබන බවයි දැනුම් දී මිසයිල කිලෝමීටර 600ක දුරක් පියාසර කරමින් ජපානයේ ආසන්න මුහුදු කලාපයේ වෙත පතිත වී පැවති බව සඳහන් කළා. ජපාන අගමැති ෆුමියෝ කිෂිඩා නිවේදනයක් මගින් ප්‍රකාශ කළේ මෙම මිසයිල දියත් කිරීම හෙළා දකිනු ලබන බව. උතුරු කොරියාවේ සම්බාධක අධීක්ෂණ කමිටුව අහෝසි කිරීමෙන් පසු මෙය පළමු මිසයිල අත්හදා බැලීම ලෙසයි නම් කර තිබුණේ. උතුරු මුහුදේ කච්චතිව දූපත ශ්‍රී ලංකාවට පැවරීම සම්බන්ධයෙන් ඉන්දියා කොංග්‍රස් පක්ෂය වගකිව යුතු බව ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් පවසා තිබෙනවා. දකුණු ඉන්දියාවේදී මැතිවරණ රැලියක් අමතමින් නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කළේ මෙය ඉන්දියාවේ අයිතිය පවාදීමක් ලෙස නම් කරන බව. 1974 දී අත්සන් තැබූ ගිවිසුමක් මගින් මෙම දූපත ලංකාව වෙත පවරා දීම සඳහා ඉන්දිරා ගාන්ධි පාලනය කටයුතු කර පැවති බව සඳහන් කළා. මේ සඳහා ඉන්දියාවේ දීවරයන් වන්දි ගෙවමින් පවතින බවයි ඉන්දිය අගමැතිවරයා විසින් පවසා තිබුණේ. මීට සමානව අක්සාය චින් සානුව චීනයට පැවරීම සඳහා කොංග්‍රස් පක්ෂයේ පාලනය කටයුතු කර පැවති බව සඳහන් කළා. මේ සමග ඉතිහාසය තුළදී කොංග්‍රස් පක්ෂය විසින් සමස්ත ඉන්දියාවටම එරෙහි වී පවතින බවයි සඳහන් කළේ. මේ අතර ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂය සඳහන් කළේ මැතිවරණය තුළදී වාසි ලබා ගැනීම සඳහා මෝදි පාලනය ජනතාව මුලා කරමින් සිටින බවයි. මේ සමග දේශපාලන දඩයම් කිරීමද ආරම්භ කර පවතින බව දැනුම් දී තිබුණා. ජර්මනියේ ආරක්ෂාව වර්ධනය කිරීම සඳහා යුරෝ බිලියන 9ක අතිරේක ප්‍රතිපාදන වෙන් කරනු ලබන බව හෙළි කර තිබෙනවා. ජර්මානු මුදල් අමාත්‍ය ක්‍රිස්ටින් ලින්ඩ්නර් සඳහන් කළේ මතුවන අවදානම් තත්වයන් වෙත මුහුණ දීම සඳහා මෙම තීරණය වෙත එළඹීමට කටයුතු කර පැවති බවයි. මේ සමග ජර්මානු හමුදාවේ ආයුධ සංචිතය සහ හමුදා සෝදානමද වර්ධනය කරනු ලබන බවයි සඳහන් කළේ. මෙහිදී අතිරේක මට්ටමේ යුරෝ බිලියන 100ක මුදලක් විශේෂ සංචිතයක් ලෙස රඳවා ගැනීමට තීරණය කර පවතින බව දැනුම් දී තිබෙනවා. මෙය යුරෝපා කලාපයේ ආරක්ෂාව සහ හදිසි අවදානමකදී භාවිත කිරීම සඳහා යෙදවීමේ සැලසුමක්ද පවතින බවයි අනාවරණ කළේ. මේ සමග නේටෝ සංවිධානය වෙනුවෙන් ජර්මනිය දක්වන දායකත්වය වර්ධනය කිරීමටද සැලසුම් කරමින් පවතින බවයි සඳහන් කළේ. ඇමරිකාවේ ටෙස්ලා සමාගමේ මෝටර රථ ඉල්ලුම පහත වැටෙමින් පවතින බව හෙළි කර තිබෙනවා. බ්ලූම්බර්ග් බිස්නස් නවතම වාර්තාවකින් ප්‍රකාශ කළේ මේ සමග ටෙස්ලා සමාගමේ ජනප්‍රියත්වයේද පහත වැටෙමින් ඇති බවයි. මේ සමග ටෙස්ලා සමාගමේ කොටස් මිල සහ ඇනවුම් වර්ධනය වන ප්‍රතිශතයේද පහත වැටි පවතින බව දැනුම් දී තිබෙනවා. ජර්මනිය සහ චීනය තුලදී හැර මෙම පසුබෑම අඛණ්ඩව වර්ධනය වනු ලබන බවයි අනාවරණ කළේ. මෙහිදී ටෙස්ලා ප්‍රධානී ඊලොන් මස්ක් සම්බන්ධයෙන් අප්‍රසාදයක් වර්ධනය වීම මත මේ සඳහා අතිරේක බලපෑම් එල්ල වී පවතින බව දැනුම් දී තිබෙනවා. මේ සමග චීනයේ නිෂ්පාදනය කරන විද්‍යුත් මෝටර රථ වෙත සැලකිය යුතු මට්ටමක ඉල්ලුම වර්ධනය වීමක් පෙන්නුම් කරන බවයි බ්ලූම්බර්ග් වාර්තාව මගින් සඳහන් කළේ. මතු කරන විවේචනයන්ට ප්‍රතිචාර දක්වමින් ඊලොන් මස්ක් කියා සිටියේ හොඳම විද්‍යුත් මෝටර රථය භාවිත කිරීමට අවශ්‍ය නම් බෙහෙදී ටෙස්ලා හැර විකල්ප නොමැති බවයි.
ලොව වටා වැදගත් පුවත් දැනගන්න ලංකා A News subscribe කරන්න. නවතම වීඩියෝ සඳහා පහත සීනුවේ බොත්තම සක්‍රිය කරන්න.